අපි බලමු 2020 අපිට දීලා තියෙන සමගාමී සමීකරණ ගැටලුව. මේ ගානේ අපි බලමු මොකද්ද අපිට දීලා තියෙන ඉංග්‍රීසි අකුරු දෙක මොනවාද ඉංග්‍රීසි අකුරු දෙක කියලා. හරිද? අපිට කියලා තියෙනවා x සහ y කියලා සැරසීමට යොදාගත් බලන්න රෝමිලක් ගන්න එකේ කියලා තියෙනවා. සැරසීමට යොදාගත් සුදු නෙළුම් මල් සංඛ්‍යාව x ලු රතු නෙළුම් මල් සංඛ්‍යාව y. ඒක තමයි අපි මුලින්ම බලන්න ඕන. හරිද? සුදු නෙළුම් මල් සංඛ්‍යාව x ලු රතු නෙළුම් මල් සංඛ්‍යාව y. අපෙන් අහන්නේ දැන් ප්‍රශ්නේ කියවන්න. හොඳේ. ශාලාවක් සුදු නෙළුම් මල් වලින් සහ රතු නෙළුම් මල් වලින් සලසා ඇත. හොඳට ප්‍රශ්නේ කියවන්න. එතකොට ඔයගලන්ට ගන්න හදන්න පුළුවන්. ඒ සඳහා යොදාගත් සුදු නෙළුම් මල් සංඛ්‍යාවේ තුන්ගුණය. එතකොට බලන්න සුදු නෙළුම් මල් සංඛ්‍යාව කීයද x. සුදු නෙළුම් මල් සංඛ්‍යාවේ තුන්ගුණය කියන්නේ 3x. හරිද? දැන් මම කිව්වොත් සුදු නෙළුම් මල් සංඛ්‍යාව 2යි කියලා. एक ही तुंगुने हैं वो तो बोल टक्का लकी रोने हाया की ला देवरात तूने हाया की ला गुना कर ला ये बगी मेरे का सुधुने लुम्मल संख्या वा एक्स नाम सुधुने लुम्मल वाला तुंगुने की अन्य सुधुने लुम्मल टिका आपे गुना करना तूने ये ना एक्स वाली केरी में तूने किया ने तूना ही एक्स हर द ये ना सुधुने लुम्मल संख्या वे तुंगुने යොදාගත් රතු නෙළුම් මල් සංඛ්‍යාවට වඩා 100කින් වැඩි. මේ සුදු නෙළුම් මල් සංඛ්‍යාවේ තුන්ගුණය රතු නෙළුම් මල් සංඛ්‍යාවට වඩා 100කින් වැඩිලු. ඒ කියන්නේ සුදු නෙළුම් මල් සංඛ්‍යාවලින් එක තුන්ගුණය බැලුවොත් ඒක සමාන වෙනවලු රතු නෙළුම් මල් සංඛ්‍යාවට 100ක් එකතු කරාම. හරිද? ඒ විදිහට හොඳට ප්‍රශ්න කියවලා සමීකරණේ ලියන්න. ඊට පස්සේ කියනවා සුදු නෙළුම් මලක් රුපියල් 12ක්ද එතකොට ඔයගොල්ලෝ හිතන්න සුදු නෙළුම් මල් කීයක් දිනවද පුතේ x එක සුදු නෙළුම් මලක් රුපියල් 12යි නම් සුදු නෙළුම් මල් x සංඛ්‍යාවටම කීයද 12යි x දැන් ඔයගලන්ට කිව්වොත් පුතේ සුදු නෙළුම් මල් තියෙන්නේ 8යි කියලා එක නෙළුම් මලක් රුපියල් 12යි කිව්වොත් සුදු එක නෙළුම් මලක් රුපියල් 12යි කිව්වොත් ඔයගොල්ලෝ කරන්නේ මොකද්ද 12ටෙන් වැඩි කරනවානේ සුදු නෙළුම් මල් වලට යන නියදම හොයන්න හරිද ඒ වගේ සුදු නෙළුම් මල් තියෙන්නේ දැන් x සුදු නෙළුම් මල් ගන්න තියෙන්නේ x එහෙනම් එක සුදු නෙළුම් මලක් රුපියල් 12යි නම් සුදු නෙළුම් මල් x සංඛ්‍යාවටම යන්නේ 12යි x x වැඩි කිරීම 12 කියන්නේ 12යි x මේ වගේම හරි එතකොට අපිට කියන්නේ සුදු නෙළුම් මල් සංඛ්‍යාවට යනවා අපිට රුපියල් 12යි x හරි ඊට පස්සේ කියනවා රතු නෙළුම් මලක් රුපියල් 11ක් එහෙනම් රතු නෙළුම් මලක් රුපියල් 11ක් නම් රතු නෙළුම් මල් තියෙනවා y සංඛ්‍යාවක්. එහෙනම් රතු නෙළුම් මල් වලට යන නියදම තමයි 11යි y. අපිට කියන්නේ සැරසීමට යොදාගත් මෙම නෙළුම් මල් සඳහා වියදම රුපියල් 1600ක් ගියලු. ඒ කියන්නේ මේ තියෙන සුදු නෙළුම් මල් වලට ගිය ගාන මේ තියෙන රතු නෙළුම් මල් වලට ගිය ගාන ඒ දෙකේම එකතුව රුපියල් 1600ක් වෙනවලු. ඔය වගේ සමීකරණ දෙක මුලින්ම හදාගන්න. ඊට පස්සේ අපිට මේ සමීකරණ දෙක විසඳන්න ඕන මම මේ ගානේදී
අඩු කරන්න එකතු කරන්න මුකුත් නැහැ. මොකද මෙතන y සමානයි කියලා මට උත්තරයක් ගන්න පුළුවන්. ඒක නිසා මම මේ සමීකරණේ මේ y-ව තනි කරනවා. y-ව තනි කරොත් පුතේ මේ පැත්තේ තියෙන්නේ 3x ධන 100 මේ පැත්තට ගියාම ඍණ 100 වෙනවා. හරිද? එතකොට මේ y වලට ආපු උත්තරේ මම මේකේ y වෙනුවට ගන්නවා. හරිද? ඒ කියන්නේ හැම වෙලාවෙම මේ සමගාමී සමීකරණ ආවම් පුතේ अरे एक्स हरी वाई हरी तानी कर दीला तीन आना गान पुड़ी गान हदन नेता तानी कर दीला नेता वाइट इसल हती लकड़वा संगुन के समान करगे एक तो कर लो अड़ कर लो समीकरण देख विसंदा अब मेतरे ती मम वाई तानी कर गता इट पास मम मेन मे समीकरण मेन मेक देख की लग अरे देवनी समीकरण मम දොළහයි x හේමන තියාගෙන මේ y වෙනුවට දානවා 3 x ඍණ 100 yට සමානයි මේ කියන්නේ හරිද එහෙනම් 11 මම මෙතන දානවා 3 x ඍණ 100 හොඳට මතක තියාගන්න yට දාද්දි 11 වැඩි කිරීම y නේ ඉන්නේ එතකොට y කියන්නේ අපි මෙතනදී ගන්නේ 3 x ඍණ 100 තනි එකේ ඒ තනි එකේනාව දාද්දි වරහණක් ගන්න ඕන නැත්තම් 11 වැඩි වෙන්නේ 3 න් විතරයි ඊට පස්සේ මේ පැත්තේ ඉන්නවා 1600. හොඳයි දැන් මේක සුළු කරමු. 12යි x ධන මේක ගුණ කරන්න වෙනවා 11 න්නේ. නැත්නම් වරහණ අයින් කරන්න බැහැනේ. 11 වරක් 3 33යි x හේකුත් ඉන්නවා. ඊට පස්සේ ඍණ 11 වරක් 100. 11 වරක් 1 11යි බිංදු 2. එතකොට මෙතන දිනම් පුතේ ධන ඍණ එන්නේ 3x ගේ ලකුණ ධන ධනයි ධනයි ගුණ වුණාම ධන මෙතන ඍණ මෙතන ධන ධනයි ඍණයි ගුණ වුණාම ඍණ සමානයි 1600යි දැන් බලන්න x උත්තරය සමීකරණේ ඉන්නේ 12x 33x කියන්නේ මෙතන ඉන්නේ 45x ඍණ 1100 සමානයි 1600යි දැන් මම 45x තනි කරගන්න 1600 ඉන්න මේ පැත්තේ ඍණ 1100 මම හෙට දිනනවා ධන 1100 කියන. ඔයගොල්ලෝ එක දන්නවනේ ඍණ අනිත් පැත්තට ගියාම ධන ගුණ කිරීම අනිත් පැත්තට ගියා බෙදි. එහෙනම් මෙතනින් එනවා මට 0.0 0.0 6 1 7 2. එහෙනම් 2700ක් එනවා 45x. අපිට ඕනේ x හොයාගන්න. එහෙනම් 45 ඉන්නේ ගුණ වෙලා පුත්තේ. එහෙනම් 45 යනවා මේ පැත්තේ බෙදිලා. එහෙනම් ඔයගලන්ට හොඳට පේනවා ඇත්තේ නම් වරක් චක්කරේ නම් වරක් 5 එනවා 45ට නම් වරක් 3 එනවා 27ට එහෙනම් නම් වරක් 5 45යි මෙතන නම් වරක් 3 එනවා 27ට මෙතන බිංදු 2 ඊපස්සේ තියෙන 300 බෙදීම 5 ඒක නම් ඔබ උත්තරේ ගන්න දන්නවනේ 35 න් බෙදුවම 5 වරක් 1යි 5 වරක් 6යි බිංදු 1 x වලට එනවා පුතේ අපිට උත්තරේ 60 හැම වෙලේම චක්කරේ පුළුවන් වෙන්න ඕන මේ ගණන් විසඳන්න නම්. අද එහෙනම් අපි x හෙව්ව 60 කියලා y හොයමු. එහෙනම් මම මේකට ආදේශ කරන්නම්. x සමානයි 60 එකට ආදේශය. එහෙනම් අපි පළවෙනි සමීකරණය පොඩ්ඩක් හදාගත්තා. y සමානයි 3x ඍණ 100 කියලා. එහෙනම් x වෙනුවට දාමු අපි 60. 3 වාරයක් 60 ඍණ 100 එහෙනම් මෙතනින් එනවා 3 වරක් 6 18යි බිංදුවයි ඍණ 100 එතකොට 180 න් 100ක් ගියාම මෙතන එනවා 80ක් එහෙනම් පුතේ සුදු නෙළුම් මල් සංඛ්‍යාවන x කිව්වේ එහෙනම් x කීයද 60යි y කීයද 80යි එතකොට රෝමිලක්කන් එකේ කියන්නේ සමගාමී සමීකරණ යුගලා ගොඩනගන්න එක අපි ගොඩනැගුවා ඒ වගේම මේක විසඳලා සුදු නෙළුම් මල් සංඛ්‍යාවයි ලතු නෙළුම් මල් සංඛ්‍යාවයි දෙකම හෙව්වා ඊට පස්සේ අපිට රෝම ඉලක්කම් තුනේ කියනවා රතු නෙළුම් මල් සංඛ්‍යාව සඳහා වියදම් කළ මුදලේ සුදු නෙළුම් මල් සඳහා වියදම් කළ මුදලේ වෙනස රුපියල් 150ට වඩා වැඩි බව පෙන්වන්නලු
එහෙනම් අපි රතු නෙළුම් මල් සංඛ්‍යාවයි සුදු නෙළුම් මල් සංඛ්‍යාවයි දන්න නිසා අපි දැන් හොයමු රතු නෙළුම් මල් සංඛ්‍යාවටයි සුදු නෙළුම් මල් සංඛ්‍යාවටයි ගිය වියදම. හරි. එතකොට මේ වියදම් දෙක අතර වෙනස අහන්නේ වියදම් දෙකේ එකතුව නෙමෙයි පුතේ. වියදම් දෙකේ එකතුව අපිට කලින් සමගාමී සමීකරණයකින් දුන්නා ඔයගලන්ට මතක ඇති. කියන්නේ සුදු නෙළුම් මලක් රුපියල් 12යි සුදු නෙළුම් මල් x සංඛ්‍යාවක් තිබ්බා. එතකොට මේ තිබ්බේ සුදු නෙළුම් මල් වලට යන ගාන. මේ තියෙන්නේ රතු නෙළුම් මල් වලට යන ගාන. එතකොට ඒ දෙකේම එකතුව තමයි මුලින් දුන්නේ 1600යි කියලා. දැන් අපෙන් අහන වෙනස. දැන් x y y y දන්නේ හින්දා අපිට හදන්න පුළුවන්. එහෙනම් මම දැන් මෙතනින් ගාන හදන්න. මම මුලින්ම හොයන්නම් සුදු නෙළුම් මල් වලට අපිට ගිය ගාන. සුදු නෙළුම් මලක් අපිට කිව්වේ පුතේ ගානේ රුපියල් 12යි කියලා. එතකොට සුදු නෙළුම් මල් තියෙනවා 60ක්. එහෙනම් සුදු නෙළුම් මල් වලට අපිට යනවා 6 වරක් 12. 6 වරක් 2 12න් 2 දාන එකක්. ඉතුරුයි 6 වරක් 2 6 1යි 7යි මේ බිඳුවක් තියෙනවා. රුපියල් 720ක් යනවා සුදු නෙළුම් මල් වලට. එතකොට රතු නෙළුම් මල් වලට යන ගාන හොයමු. රතු නෙළුම් මලක් අපිට කිව්වේ රුපියල් 11යි කියලා. එතකොට රතු නෙළුම් මල් තිබ්බා 80ක්. එහෙනම් එතනදී යනවා රුපියල් 11.88යි බිඳුවක් ඉතුරු. එහෙනම් රුපියල් 880ක් යනවා රතු මල් වලට. අපිට කියන්නේ දැන් මේ දෙකේම වෙනස. එහෙනම් මේ දෙකේම වෙනස වෙන්නේ පුතේ රුපියල් 880ෙන් අපිට අඩු කරන්න වෙනවා රුපියල් 720ක්. එතකොට අපිට උත්තරේ එනවා 0.8 7යි 6යි. එතකොට 8න් 7 ගියම 1යි. රුපියල් 160ක් ඉන්නේ. අපෙන් අහන්නේ මොකද්ද? අපෙන් අහන්නේ 150ට වඩා වැඩි බව පෙන්වන්නලු. එහෙනම් පුතේ පේනවා 150ට වඩා 160 වැඩි. ඔන්නඔහුම පෙන්වනවා නම් හරි. සිම්බල් B දීලා තියෙන පහත දැක්වෙන සූත්‍රයේ H උත්තර කරන්නලු අපිට දීලා තියෙන U සමානයි වර්ගමූල 2යි GH. හරිද? පුතේ මේකේ H උත්තර කරන්න නම් පුතේ H ව කවර් කරගෙන 2යි GH සම්පූර්ණයෙන්ම කවර් කරගෙන වර්ගමූල එනවා. ඒ වර්ගමූලය අයින් කරන්න ඕනේ. එහෙනම් වර්ගමූලයේ අනිත් පැත්තට ගියාම වර්ගය. එහෙනම් අනිත් පැත්තට U වර්ගය එනවා 2යි GH වල වර්ගමූලය නැති වුණා. ඔයගොල්ලෝ මතක තියාගන්න වර්ගය අනිත් පැත්තට ගියාම වර්ගමූලය. වර්ගමූලය අනිත් පැත්තට ආව වර්ගය. හරිද? එහෙනම් දැන් මේකේ h තන කරමු. h තන කරන්න නම් u වර්ගය ඉන්නවා මේ පැත්තේ. මේ 2g ඉන්නේ h එක ගුණ වෙනවා. උත්තර ඉන්නේ 2 වැඩි කිරීම g වැඩි කිරීම h. ඔකනේ 2gh කියන්නේ. එහෙනම් h එක මේ දෙන්නම ඉන්නේ ගුණ වෙනවා. එහෙනම් අනිත් පැත්තට යවුවා අපි බෙදලා. එතකොට මෙතන ගුණ කිරීම තමයි කොහොමද තියෙන්නේ?